සිනිදි සුදු මුදු තලාවේ අද අපි හංස විල්තරට ගෙන එන ගීතය මෙයයි. මේ ගීතය අපිට හමුවන්නේ සත්සම්බුර සිනමාපටයේ. 1967 පෙබරවාරි මාසයේදී තිරගත වූ මේ සිනමාපටය මහාචාර්ය සිරී ගුණසිංහයන්ගේ නිර්මාණයක්. මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ දකුණු පළාතේ ධීවරයන්ගේ ජීවන පරිසරය, ඔවුන් මුහුණ පාන්නා වූ හැලහැප්පී ජීවන ගැටලු නිරූපණය කිරීම සඳහා ගත් උත්සාහය. කෙසේ වෙතත් මේ ගීතය ගීය පදමාලාව මෙන්ම සංගීතය සිනමා සංගීතයේ තව විශිෂ්ට සලකුණක් කරන ගීතයක්. මේ චිත්‍රපටයට 1968 වසරේදී සරසවි සම්මාන 8ක් ලැබුණා. අපිට මේකෙන්ම සාක්ෂි දරන්න පුළුවන් මේ ගීතය මොන තරම් රසවින්දනයට භාජනය වෙන්න පුළුවන්, ඒ වගේම විශිෂ්ට නිර්මාණයක්ද කියන එක. මේ ගීතයේ ගේපද රචනාව මහගම සේකරයන්ගේ. ඉතින් සේකරයන්ගේ මේ ගීත නිර්මාණයේ තියෙන විශිෂ්ට බව මේ ගීතෙන් හොඳින් අපිට වැටහෙනවා. ඒට හේතුව තමයි උදාහරණයක් විදිහට ගත්තොත් 2004 වසරේදී, කියන්නේ අපිට මේ ගොඩක් මෑත භාගයේ අපි අත්විඳි සුනාමි ව්‍යසනය. මේ සුනාමි ව්‍යසනයේ මුල සිට අග දක්වා සිදුවෙන්නා වූ ඒ පරිසරයේ සිදුවෙන්නා වූ සියලු ප්‍රපංචයන් මේ ගීතය තුළ ගැබ් වෙලා තියෙනවා. මේ වඩාත්ම වටිනාම දේ තමයි මේක සිද්ධ වුණේ 2004. නමුත් 1967 වගේ ඈත කාලයකදී සේකරයන්ගේ පරිකල්පන ශක්තියට මේවා අහු වෙලා තියෙනවා. ඔහුගේ නිර්මාණයට මේ සංසිද්ධීන් සියල්ල ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසයි කියන්නේ නිර්මාණකාරයෙක් නිකම්ම නිර්මාණකරුවෙක් නෙවෙයි, අතිවිශිෂ්ට නිර්මාණකරුවෙක් කියලා. ඒ වගේම මෙහි සංගීත නිර්මාණය ගැන අපිට විශේෂයෙන් සලකන්න පුළුවන්. ඒ මොකද කියනවනම් මේ සංගීත සම්දුවනේ ඔපෙරා වැනි මහා සංගීත නිර්මාණ කාර්යයන් පිළිබඳව වැඩි කතාබහක් නැති කාලයක මේ වගේ නිර්මාණයක් බිහිවීම ඉතාම දුර්ලභ සිදුවීමක්. මෙහිදී අවධානය කළ යුතු වන්නේ දෙයක් නම් එදා මේ අපිට තිබුණ තාක්ෂණික උපක්‍රම, තාක්ෂණික පහසුකම් එක්ක බලනකොට මේ වගේ ගීත නිර්මාණය කරේ කෙසේ දෙයක්. අද නම් අපිට ඒවා උපාංග, සංගීත භාණ්ඩ, තාක්ෂණික පහසුකම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. නමුත් ඒ ගීත නිර්මාණය වුණ කාලේ වෙනකොට ඒවා සජීවීව පරිගතන කරන අවස්ථා 25ක් 30ක් ඇතැම් විට 40ක් 50ක් විතර වගේ වාදක කණ්ඩායමක් සහභාගී කරගෙන සජීවීව පටිගත කරලා මේ කරන නිර්මාණය අපි ඒකේ වටිනාකම දකින්න ඕනේ ඒ කාලේ මේ වගේ නිර්මාණයක් කිරීම සම්බන්ධව. වගේ බාධක මඳ ලෝක පූජිත නිර්මාණයක් කරේ කෙනෙක් තමයි සෝමදාස ඇල්විටි කියලා කියන්නේ. මේ විශේෂත වූ ලක්ෂණයක් වෙන්නේ මහා මොහොන්දේ ශාන්ත භාවයේ මෙන්ම රළු යන ස්වභාවයන් විවිධ පරාසයන් ඔස්සේ ඇති සංගීත කණ්ඩ යොදාගෙන සජීවීකරණය කිරීමයි. ශාන්තව ඇති මොහොන්ද ක්‍රමයෙන් රළු වී අවසානයේදී චණ්ඩ රළු රළ සමගින් ඉතාමත් විනාශයක් දක්වා වෙන සිදුවීම් දාමය ආ ඒ සියල් අවසානයේදී කිසිවක් නොවූවාසේ නිසලව තත්ත්වයට පැමිණීම මේ ගීතයේ සංගීත කණ්ඩවලින් හොඳින් උද්දීපනය කරනවා. මේ ගේයපද මාලාවටත් සංගීතයටත් නොදෙවෙනිව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රාණවත් හඬ යන ගීතයේ පෞරුෂය උපනම් වීමට මහත්සේ රුකුලක් වෙලා තියෙනවා. මෙවැනි ගීත නොමැරින සදාකාලික රසවින්දනයක ගීත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගීතය ශ්‍රී ලාංකේය සිනමා සංගීතයේ හැරවුම් ලක්ෂයක්, විශේෂ සංදිස්ථානයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ ගීතයේ එදා මෙදා තුර
කිසිදු කෙනෙකුට අභියෝග කළ නොහැකි ආකාරයේ නිර්මාණයක්. මෙය ස්වතන්ත්‍ර නිර්මාණයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමදාස ඇල්බිටි කියලා කියන සංගීතඥයාගේ සංගීතය පැත්තෙන් නිර්මාණ කරන පැත්තෙන් කළ පෙළහැරක් විදිහට තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගීතය ඇත්තෙන්ම අපි අහලා ඒ භාවමය ගුණයත් එක්ක රසවින්දොත් තමයි මේකේ තියෙන නියම වින්දනය අපිට ගන්න පුළුවන්. මේ ගීතයේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබ අමරදේවන්ගේ හඬ වගේම මෙහි ඇති සංගීත ඛණ්ඩත් හොඳට පරිශීලනය කරන්න එවිට ඔබට සමාධිගතව මේ ගීතය මහා මුහුදේ හැසිරීම පිළිබඳව හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම සංගීත නිර්මාණයකින් එවැනි දෙයක් ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියලා ඔබට හොඳ වැටහීමක් ගන්න පුළුවන්. අපි එහෙමනම් ගීතයට සවන් දෙමු. Selin ralı matı, bilip ipi
Thank you.